මේ වන විට ලොව එක් දින ශූරීන් වන එංගලන්තය සමග T20 තරඟ තුනක් සහ එක් දින තරඟ තුනකට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දීමට නියමිතයි. එංගලන්තය බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම දින කීපයක නිරෝධායන කාලයෙන් අනතුරුව පුහුණුවීම් කටයුතු ආරම්භ කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනේදී පළමු පුහුණු තරඟයට සහභාගී වුණා. ශ්‍රී ලංකා සංචිතය අතර පැවති පුහුණු තරඟයේදී එක් කණ්ඩායමක නායකත්වය කුසල් පෙරේරා විසින් දැරුව අතර අනෙක් කණ්ඩායමේ නායකත්වයේ හිමි වී තිබුණේ කුසල් මෙන්ඩිස් හටයි. පළමු පුහුණු තරඟය බොහොම උණුසුම් මුහුණවරක් ගත්තා. කුසල් පෙරේරාගේ කණ්ඩායම අවිෂ්ක ෆර්නෑන්ඩෝ, දනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, ධනංජය ඩී සිල්වා, දසුන් ශානක, චාමික කරුණාරත්න, ඉෂාන් ජයරත්න, බිනුර ෆර්නෑන්ඩෝ, ලක්ෂාන් සඳකෙන්, අකිල ධනංජය සහ නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුණා. කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායම ඕෂද ෆර්නෑන්ඩෝ, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, වනිදු හසරංග, රමේෂ් මෙන්ඩිස්, ඉසුරු උදාන, දුෂ්මන් චමීර්, අසිත ෆර්නෑන්ඩෝ, ශිරාන් ෆර්නෑන්ඩෝ සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුණා. කනගාටුවට කාරණාව නම් නවක ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පුහුණුවීම් අතරතුර ඇති වූ ධනහිසේ ආබාධයක් හේතුවෙන් මෙම පුහුණු තරඟයට සහභාගී නොවීමයි. ඔහුට මීළඟට පැවැත්වෙන පුහුණු තරඟයත් අහිමි වන බවයි දැනගන්නට ලැබෙන්නේ. පළමු පුහුණු තරඟයේ පන්දු වාර 50 තරඟයක් වූ අතර තරඟයේ කාසියේ වාසිය දිනාගත් කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවන්ගෙන් යම් තාක් දුරට හෝ සාර්ථක වීමට හැකි වුණේ ඕෂද ෆර්නෑන්ඩෝ හට පමණයි. ඔහු ලකුණු 39ක් ලබා ගත්තා. අනෙක් සීළු පිතිකරුවන් අඩු ලකුණු ප්‍රමාණයකට දෙවී යද්දී පිටියේ නැංගුරම වන්නට රමේෂ් මෙන්ඩිස් හා ඉසුරු උදාන හට හැකිවීම නම් සුවිශේෂී කාරණාවක්. රමේෂ් මෙන්ඩිස් පන්දු 89ක් තුල ලකුණු 71ක් ලබා ගත් අතර ඉසුරු උදාන පන්දු 57කදී ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. නායක කුසල් මෙන්ඩිස් හට ලබාගත හැකි වූයේ ලකුණු 19ක් පමණයි. කෙසේ වෙතත් පන්දු වාර 50 අවසානයේ කුසල් මෙන්ඩිස්ගේ කණ්ඩායමට ලබාගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 250ක් පමණයි. පන්දු යැවීමේදී අකිල ධනංජය හා චාමික කරුණාරත්න විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. අකිල ධනංජය ලකුණු 28ක් ලබා දී කඩුලු 3ක් දවා ගත් අතර චාමික කරුණාරත්නද ලකුණු 38ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තා. බිනුර ෆර්නෑන්ඩෝ හට කඩුලු 2ක්ද නුවන් ප්‍රදීප් හට 1 කඩුල්ලක්ද දවා ගැනීමට හැකි වුණා. ලකුණු 251ක ඉලක්කයක් සපුරා ගැනීම සඳහා පිටියට පිවිසි කුසල් පෙරේරාගේ කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත් වුණේ අවිෂ්ක ෆර්නෑන්ඩෝ. ඔහු ලකුණු 64ක් ලබා ගත්තේ පන්දු 71කට මුහුණ දෙමින්. දනුෂ්ක ගුණතිලක ලකුණු 30ක්ද කුසල් පෙරේරා ලකුණු 28ක් සහ දසුන් ශානක හට ලකුණු 44ක් ලබා ගැනීමට හැකි වුණා. පන්දු යැවීමේදී අසිත ෆර්නෑන්ඩෝ කඩුලු 3ක් දවා ගත් අතර දුෂ්මන් චමීර සහ ප්‍රවීන් ජයවික්‍රම අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. වනිදු හසරංග සහ රමේෂ් මෙන්ඩිස් අතර 1 කඩුල්ල බැගින් බෙදී ගියා. මෙහි සුවිශේෂීම කාරණාව වන්නේ කුසල් පෙරේරාගේ කණ්ඩායමටත් පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 250ක් පමණයි. ඒ අනුව උණුසුම් තරඟයකින් පසුව ලකුණු සමවීම හේතුවෙන් තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා. කෙසේ වෙතත් එංගලන්ත තරඟාවලිය ශ්‍රී ලංකාවට ජය ගැනීමට හැකි වේවා යන්නයි අපගේ ප්‍රාර්ථනාව. පුහුණු තරඟය පිළිබඳව ඔබ මොකද හිතන්නේ අපට කමෙන්ට් කරන්න. ඉක්ක SLK channel subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉක්ක එනවා ඉක්මනින්ම ක්‍රීඩා තොරතුරු අරගෙන. ඉක්මනින් හමුවෙමු.